IPL තරගාවලියේ වැඩි මුදලකට අලෙවිණු ක්‍රීඩකයා තමයි ක්‍රිස් මොරිස්. මොරිස් ඒ විදිහට ඉහළ මුදලකට ගත්ත රාජස්ථාන් කණ්ඩායමේ අධ්‍යක්ෂ කුමාර් සංගක්කාරා කියන්නේ මොරිස් T20 තරගවලට ගොඩක් වටිනා ක්‍රීඩකයෙක් කියලා. සාමාන්‍යයෙන් තුන්වැනි ක්‍රීඩකයා අතර ඉහළම තැනක මොරිස් නොහිටියට පන්දුවෙන් වගේම පිත්තෙනුත් දැනෙන් දෙයක් කරන්න මොරිස්ට හැකියාව තියෙනවා. මොරිස් ඉහළ මුදලකට ගත්තාට පස්සේ සංග කිව්වේ අවසාන පන්දුවාරය යවන්න වගේම පවර් ප්ලේ අවස්ථාවේ පන්දු යවන්නත් මොරිස්ට හැකියාව තියෙනවා කියලා. එවගේම ප්‍රතිකරුවෙක් විදිහට ඉනිමේ අවසානයේ වේගින් ලකුණු ගන්න හැකියාව නිසා හොඳ ෆිනිෂර් කෙනෙක් විදිහටත් මොරිස්ට යම් දෙයක් කරන්න පුළුවන් කියලා තමයි සංග කිව්වේ. සංග කියපු මේ කතාවට මොරිස් තරගාවලියේ දෙවෙනි තරගයේම හොඳ පිළිතුරක් දෙනවා. කලින් වතාවේ තරගාවලියේ අනුශූරතාවයේ දිනාගත්ත දිල්ලි කණ්ඩායමත් එක්ක තිබුණු තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු දිල්ලි කණ්ඩායම ලකුණු 147ක් ලබා ගන්නවා. එනිමේ කැපිපෙන දක්ෂතා පෙන්වන නායක රිෂබ් පාන්ට් ලකුණු 51ක් ලබා ගන්න සමත් වෙනවා. පන්දු යැවීමේදී ජයදේව උනා කාඩ් කඩළු තුනකුත් මුස්තෆි රහමාන් කඩළු දෙකකුත් මොරිස් කඩුල්ලකුත් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 148 කිලක්යක් හඹා යන්නේ රාජස්ථාන් කණ්ඩායම ආරම්භයේදී දෙඩි පසුබෑමකට ලක් කරන්න දිල්ලි කණ්ඩායම සමත් වෙන්නේ පළවෙනි කඩළු පහම ලකුණු 42ක් වෙද්දි බිඳ දාලා. රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් සටන් කාමී ඉනිම ක්‍රීඩා කරන ඩේවිඩ් මිලර් ලකුණු 62ක් ලබා ගත්තත් මිලර් දෙවියන් තවත් ලකුණු 40කට වැඩි ලකුණු ප්‍රමාණයක් පන්දු ආරයකට ලකුණු 11ක සාමාන්‍යයක් එක්ක ලබා ගැනීමට ඉතිරි වීමත් එක්ක රාජස්ථාන් කණ්ඩායමේ ජයග්‍රහණ අපේක්ෂා බිඳ වැටිලා තිබුණේ. ඒ විදිහ පිටියේ හිටියේ IPL ඉහළ මිලකට අලෙවිණු ක්‍රිස් මොරිස් එක්ක පන්දුවන්නේ විදිහට වැඩි ප්‍රසිද්ධියක් තියෙන උනා කාඩ්. හැබැයි මේ දින අතරේ ගොඩනැගෙන සම්බන්ධතාවය දිල්ලි කණ්ඩායමට හිසරදයක් වෙන්නේ අවසාන පන්දුවාර දෙකේදී. 17 වෙනි පන්දුවාරයේ ලකුණු 9කුත් 18 වෙනි පන්දුවාරයේ ලකුණු 7කුත් ලබා ගැනීමත් එක්ක අවසාන පන්දුවාර දෙකට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලකුණු 27ක් වෙන්නේ පන්දුවාරයකට අවශ්‍ය ලකුණු ගාන 13.5ක් විදිහට සටහන් කරලා. මෙතෙන්දී 19 වෙනි පන්දුවාරය යවන්න බාරගන්නේ මේ වෙද්දි ජාත්‍යන්තර පිටියේ ඉන්න දක්ෂතම පන්දු යවන්න එක්වෙන කාගිසු රබාඩා. රබාඩාට දැවැන්ත 6-5 දෙකක් ගහන මොරිස් 19 වෙනි පන්දුවාරයේදී ලකුණු 15ක් ලබා ගන්න සමත් වෙනවා. අවසාන පන්දුවාරයට අවශ්‍ය ඉලක්කයේ ලකුණු 12කට අඩුවෙද්දී ඒ ලකුණු 12ත් 6-5 දෙකකින්ම ලබා ගන්න මොරිස් තරගයේ ජයග්‍රහණයේ පන්දු දෙකක් ඉතිරිව තියෙද්දී රාජස්ථාන් කණ්ඩායමට ලබලා දෙන්නේ සංගලා මොරිස් ගැන තියපු විශ්වාසයට හොඳ වටිනාකමක් එකතු කරන ගමන්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.